කෝමාරිකා කියන්නේ අපි කවුරුත් දන්න බොහොම වටිනා ඖෂධීය ශාකයක්. ඒ වගේම මේ දවස්වල කවුරුත් වගේ කතා කරන හොඳ වෙළඳපළ වටිනාකමක් තියෙන ශාකයක්. ඉතින් මේ කෝමාරිකා අපේ රටේ අනෙක් පළාත්වල වගාවක් විදිහට සිද්ධ කරත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ් දූපතේ තියෙන කෝමාරිකා නම් ඊට වඩා ටිකක් විශේෂයි. ඩෙල්ෆ් දූපත කියන්නේ වර්ග කිලෝමීටර 50ක විතර විශාලස්තයක් සහිත ශ්‍රී ලංකාවට අයත් විශාලම දූපත්වලින් එකක්. කුරිකඩ්ඩුවාන් ඉඳලා පැයක විතර මුහුදු ගමනකින් පස්සේ ඩෙල්ෆ් දිවයිනට ළඟා වෙන්න පුළුවන්. අපි කලින් සඳහන් කළා වගේ මේ දූපතේ තියෙන කෝමාරිකාවල විශේෂත්වය තමයි මේ කෝමාරිකා හදලා තියෙන්නේ වෙරළ කාදනය වළක්වන්න වීම. ඩෙල්ෆ් දූපතේ කිසිම කෙනෙක් අපේ රටේ වෙනත් ප්‍රදේශවල වගේ වගාවක් විදිහට කෝමාරිකා වවන්නේ නැහැ. නමුත් මේ දූපතේ හැමතැනම වගේ කෝමාරිකා පඳුරු පිළින් වැවිලා තියෙනවා දැක ගන්නට පුළුවන්. තවත් දෙයක් තමයි මේ ඩෙල්ෆ් වල තියෙන මේ කෝමාරිකා විශේෂය, අපේ රටේ අනෙක් ප්‍රදේශවල කෝමාරිකා වගාකරුවන් වගාවට භාවිතා කරන මස් කෝමාරිකා හෙවත් ඇලෝ ජයන් කියන කෝමාරිකා විශේෂයම වීම. රූපරාම දිහා බලපුවහම ඕගොල්ලොන්ට පේනව ඇති කිසිම රසායනික පොහොරක් හෝ නොමැතිව ජලය ඉතාම අඩු ස්ථානවල තමයි මේ කෝමාරිකා මේ විදිහට සාරවත් විදිහට හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපිට බැලූ බැලමට පොඩි දල අදහසක් ගන්න පුළුවන් මේ ඩෙල්ෆ් දූපතේ තියෙන පසේ ස්වභාවය ගැන. සාමාන්‍යයෙන් වැලෝ බැලමට කියන්න පුළුවන් ඩෙල්ෆ් වල තියෙන්නේ වැලි පසක්. ඒ වගේම ලවණ ගතිය අධික පසක්. රූපරාම මගින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වැලි මිශ්‍ර ලවණ අධික පසක් වුණත් මේ කෝමාරිකා ඉතාම සාරවත් විදිහට හැදිලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ එක කෝමාරිකා පිත්තක් ග්‍රෑම් 500ක් 600ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කෝමාරිකා පිත්තේ තියෙන මාංශලමේ ස්වභාවයත් ඉතාම වැඩි. අපේ රටේ වෙනත් ප්‍රදේශවල තියෙන කෝමාරිකා එක්ක සාපේක්ෂව බලනකොට ඩෙල්ෆ් දූපතේ තියෙන කෝමාරිකා ඉතාම සාරවත් විදිහට හැදිලා තියෙනවා කියලා ඔයාලට වුණත් හිතෙනවා ඇති. ඉතින් අපේ නිගමනයකට එන්න පුළුවන් ලවණ ගතිය සහිත පසක්, ඒ කියන්නේ බාෂ්මික, හෙවත් pH අගය ඉහළ පසක් කෝමාරිකා වගාවකට ඉතාම සුදුසුයි කියලා. තවත් විශේෂ කාරණයක් තමයි සාමාන්‍යයෙන් කෝමාරිකාවල මල් පිපෙන්නේ සැප්තැම්බර් මාසේ. නමුත් මේ ඩෙල්ෆ් වල තියෙන කෝමාරිකාවල ජනවාරි, පෙබරවාරි වගේ මාසවලත් මල් පිපිලා තියෙනවා බලාගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට කියන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ ඩෙල්ෆ් දිවයිනේ තියෙන කෝමාරිකා වෙනස්ම දේශිකුණික රටාවකට හැඩගැහිලා තියෙනවා කියන එක. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඩෙල්ෆ් දූපතේ තියෙන කෝමාරිකා වලට විතරක් සුදුසු දේශගුණයක් කියලා. නමුත් මේ ඩෙල්ෆ් දූපතේ යවට නිරීක්ෂණය කරලා බැලුවම දැක ගන්න පුළුවන් ඉතාම කුඩා පරිමාණ විදිහට එළවලු වගා කරලා තියෙන විදිහ. ඇත්තටම ඩෙල්ෆ් වගේ දූපතක මේ විදිහට බඩිරු වගේ ධාන්‍ය බෝගත්, තක්කාලි, බණ්ඩක්ක, මෑකරල්, වට්ටක්ක වගේ එළවලු බෝගත් බොහොම සාර්ථක විදිහට වගා කරලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. තවත් විශේෂ කාරණයක් මෙතෙන්දි මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ දූපතේ තියෙන කෝමාරිකා පිටතට ගෙන ඒම නම් සපුරා තහනම්. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම තමයි ඩෙල්ෆ් දූපතේ සංචාරය කරනවා නම් මේ තියෙන ස්වභාවික දේවල් වලට හානියක් සිද්ධ නොවෙන්න වග බලා ගන්න කියන එක.